මේක ජීවිතය ගැන කතාවක්. එක්තරා කාලයක එක්තරා කන්දක් කසබඩ මිනිසෙක් ජීවත් වුණා. ඔහු හැමදාම සිතමින් සිටියේ මේ කන්ද තරණය කරන්නේ කොහොමද සහ මේ කන්ද මුදුනේදී ඔහුට දකින්නට ලැබෙන්නේ මොනවද කියන දේ. අවසානයේ ඔහු මේ ගමන යන දවස උදා වුණා. කන්ද පාමුලදිම ඔහුට මුණ ගැහුණා කන්ද තරණය කරලෙන සංචාරකේ. ඉතින් මොහු එම සංචාරකයාගෙන් නැහැව්වා ඔබ කොහොමද කන්දට නැග්ගේ සහ ඔබේම කඳු මුදුනේදී දුටුවේ මොනවද කියලා. ඉතින් මේ සංචාරකයා මොහොත් එක්ක ඔහුගේ ගමන් මඟ සහ කන්ද මුදුනේදී ඔහු දුටු දේවල් බෙදා හදාගත්තා. එතකොට මේ මිනිසයා තනියම හිතුවා මේ සංචාරකයා විස්තර කළ මාර්ගය හරිම විහිසකර හා දුෂ්කර පාටයි. වෙන මෙහෙම හිතලා මොහු වෙන පාරක් දිගේ නැවත කන්ද නගින්න පටන් ගත්තා. ඉන්පස්සේ එහෙම යනකොට ඔහුට තවත් සංචාරකයෙක් හමු වුණා. ඔහුගෙනුත් මොහු ඇහුවා ඔබ මේ කන්දට නැග්ගේ කොහොමද සහ ඔබ මේ කන්ද මුදුනේදී දුටුව දේවල් මොනවද කියලා. එම සංචාරකයාත් මොහුත් එක්ක ඔහුගේ ගමන සියලුම අද්දකීම් බෙදා හදාගත්තා. නමුත් කුමන දිශාවක් ඔස්සේ කුමන මාර්ගයක යා යුතුද කියලා මේ මිනිසයාට තීරණය කරගන්න බැරි වුණා. ඔහු නිතරම වෙන පාරක් දිගේ ඊළඟ සංචාරකයා හමු වෙනකන් විතරක් තමන්ගේ ගමන ගිහින් අතරමඟ නැවැත්තුවා. මේ විදිහට තවත් සංචාරකයන් 30 දෙනෙක් මොහුට මුණ ගැහුණා. මේ සියල්ලන් සමග කතා කළ අවසානයේ ඔහු හිත හදාගත්තා මේ කන්ද නගින්නේ නැතුව ඉන්න. ඔහු මෙහෙම කල්පනා කරා. මේ ගොඩක් මිනිස්සු මාත් එක්ක ඔවුන් ගිය පාර විස්තර කළා. ඔවුන් කඳ මුදුනේදී දුටුව දේවලුත් මාත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් මම තවත් මේ කන්ද නගින්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට බොහොම අවාසනාවන්ත විදිහට හිතාගෙන ඔහු කවදාවත් මේ කන්ද නැග්ගේ නැහැ. ඉතින් ඔබ ඔබේ ජීවිතයේ තුලින්ම ජීවිතය දකින්න. ජීවිතයේ නැමැති කන්ද තරණය කර අධ්‍යාත්මයේ නැමැති කඳ මුදුන ස්පර්ශ කිරීමට සුදුසු මාර්ගය ඔබ විසින්ම සොයා ගැනීමට සිදු වෙනවා. සමහර තොරතුරු හා ජීවිත අත්දැකීම් අනිත් අය ඔබට ලබා දෙනවා. ඒවා වචන වලින් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔබ ඔබේම උත්සාහයෙන් මේ කඳ මුදුනට නගින තෙක් ඔබට මේ කඳ මුදුනේ දිස්සන පිරිසිදු අවබෝධයේ ගැඹුර හා දර්ශනය ලබා ගන්න බැහැ. බුදුදහමේ ඉගෙනෙන මූලිකම දෙයත් එය. අධ්‍යාත්මයේ නිවැරදි දැක්ම යනු ඔබ ජීවිතයේ යා යුතු දිශාව හා ගමන් මඟ කුමක්ද යන්න පැහැදිලිවම ඔබටම පෙනෙන බවයි.